ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න අපේ සිංහල මොරි YouTube channel එකට. අද මම අරගෙන ආවේ ඩේන් ජොන්සන් එහෙම නැත්නම් අපි හැමෝම දන්න රොක් රංගනෙන් දායක වන තවත් ලස්සන කතාවක් තියෙන මූවි එකක්. මූවි එක නම් ගල්ලා තියන්නේ ෆාස්ටර් කියලා නමේ. සහෝදරයෝ දෙන්නෙක් තවත් කල්ලියක් එක්ක සම්බන්ධ වෙලා කරන බැංකු මංකොල්ලයකින් තමයි මේකේ කතාව පටන් ගන්නෙ. හැබැයි මේ මංකොල්ල ගෑමෙන් පස්සේ තවත් කල්ලියක් ඇවිල්ලා මෙයාලට පහර දීලා එක සහෝදරයෙක් කරන්නේ අනිත් හැමෝම මරලා දානවා. ඉතුරුණු සහෝදරයා හිරෙන් එළියට එන්නේ එයාගේ සහෝදරයාව මරලා දාපු කට්ටියව හොයලා ඒ වෙනුවෙන් පලිගන්න කියලා හිතාගෙන. ඉතින් ඕක තමයි අද මූවි එකේ කතාව වෙන්නේ. ෆිල්ම් එක පටන් ගත්ත තැන ඉඳලම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මේ ෆාස්ටර් කියලා කියන්නේ. එහෙනම් ඉතින් වෙනද විදිහටම වීඩියෝ එක අවසන් වෙනකල්ම බලලා අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් දැමම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කතාවේ ප්‍රධානම චරිතය. මෙයාව හඳුන්වන්නේ driver කියන නමින්. බැංකු හොරකමකට අත්අඩංගුවට අරගෙන අද තමයි අවුරුදු 10කට පස්සේ මෙයා හිරෙන් නිදහස් වෙලා යන දවස. ඉතින් එළියට යවන්න කලින් ගාඩ්ලා මේ driver හිරමැදිරියේ ඉන්න පාලකයා ළඟට අරගෙන යනවා. එයා ඩ්‍රයිවර්ට කියනවා නිදහස්සලා එළියට ගියාට පස්සේ ආයෙත් කලින් කරපු අපරාධ වලට සම්බන්ධ වෙන්න එපා කියලා. මොකද මාස 6ක් යනකල් පොලිසිය එයා ගැන විස්තර හොයලා බලනවා කියලා තමයි එයා කියන්නේ. ඉතින් මේ දැනුවත් කිරීම කරලා යෝර්නාට පස්සේ තමයි ඩ්‍රයිවර්ව සම්පූර්ණයෙන්ම නිදහස් කරලා හිරකඳුරෙන් එළියට යවන්නේ. දැන් මෙයාව අරගෙන යන්න කවුරුත් නෑවිල්ලා හිටියේ නෑ. මෙයා කරන්නේ හිරකඳුර ළඟ ඉඳලාම දුවගෙන යන්න පිටත් වෙනවා. හැබැයි දැන් ඩ්‍රයිවර් කෙලින්ම දුවගෙන යන්නේ ටවුන් එකේ තියෙන පරණ වාහන යාඩයක් ළඟට. එතන එක වාහනයක් ඇතුළේ තිබ්බ විස්තර වගයක් මෙයා හොයාගන්නවා. ඒ වගේ තියෙන්නේ කවුරු හරි පුජ්‍යලයෙක්ගේ ෆොටෝ එකකුයි එයා මේ වෙද්දි ඉන්න ලොකේෂන් එකේ ඇඩ්‍රස් එකයි. මෙයා හැම වෙලාවෙම වැඩක් කරන්න කලින් මැරුණ සහෝදරයාගේ ෆොටෝ එක දිහා බලලා තමයි මේ වැඩේ ආරම්භ කරන්නේ. දනු ඩ්‍රයිවර් ඒ විදිහට මෙතන තිබ්බ වාහනයක් drive කරගෙන ටවුන් එකේ තියෙන එක බිල්ඩින් එකක් ළඟට එනවා. ඒ වගේම බිල්ඩින් එක ඇතුළට ගිහිල්ලා කිසිම කතාබහක් නැතුව එක පුජ්‍යලයෙක්ගේ ඔළුවට වෙඩි තියලා එයාව මරලම දානවා. ඩ්‍රයිවර් එතනද කෙලින්ම යන්නේ රෝය් කියලා තවත් පුජ්‍යලයෙක්ව හම්බ වෙන්න. ඇත්තටම රෝය් තමයි මෙයාට අර වාහනේ තුවක්කුවකුයි ඒ වගේම අර පුජ්‍යලයා ගැන විස්තර ටිකයි ලබා දීලා තියෙන්නේ. දැන් ඒ වෙනුවෙන් සල්ලි වගේක් රෝයිට දීලා ඩ්‍රයිවර් එයා හොයන්න කියපු ඉතුරු කට්ටියගේ විස්තර ටිකත් රෝයිගෙන් අහනවා. රෝය් එයාට ඒ විස්තර ටික හොයාගන්න ගොඩක් වියදම් වුණා කියලා විස්තර ටික කියන්න ඕන නම් තවත් සල්ලි ඩ්‍රයිවර්ගෙන් ඉල්ලනවා. හැබැයි දැනටමත් මුදල් දුන්න හින්දා ඊට වඩා දෙන්න සල්ලි මෙයාලක තිබ්බේ නැහැ. පස්සේ අර රෝයි එයාගේ බොඩිගාඩ් කෙනෙක්ට කතා කරලා මේ ඩ්‍රයිවර්ව ගෙදරින් එළියට දාන්න කියලා කියනවා. හැබැයි මේ වෙලාවේ ඩ්‍රයිවර්ගේ අතේ තිබ්බ ටැටූ එකක් දැකපු මේ බොඩිගාඩ් වචනයක්වත් කතා කරන්නේ නැතුව ඒකට බය වෙලා ආපහු එතනින් දුවලා යනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් රෝයිට තර්ජනය කරලා එයා හොයාගත්ත විස්තර ටිකත් ඉල්ලගෙනම තමයි ආපහු යන්නේ. ෆිල්ම් එකේ අපිට ඊළඟට පෙන්වන්නේ කොප් කියලා හඳුන්වන පොලිස් නිලධාරියෙක්. හැබැයි මිනිහා පොලිසියේ වැඩ කරාට මබ්ඩව වලට අබ්බැහි වුණ කෙනෙක්. දැනුත් අපට පෙන්වන්නේ එයා එක පුජ්‍යලයෙක්ගේ මණ්ඩව වගේක් සල්ලි වලට අරගෙන ඒව එයාගේ කායක ඇතුලේ හංගන විදිය. පස්සේ කොප් කෙලින්ම යනවා කලින් වෙලාවේ ඩ්‍රයිවර් මරලා දාපු පුජ්‍යලයාගේ කේස් එක ගැන විමර්ශනය කරන්න ඒ සිද්ධිය වුණ තැනට. කොප් එක මේ කේස් එක ගැන විමර්ශනය කරන්න සම්බන්ධ වෙන අනිත් නිලධාරිනිය තමයි සිසරෝ කියන කෙනා. මුලින්ම මේ දෙන්නා බිල්ඩින් එකේ CCTV දර්ශන පරීක්ෂා කරලා බැලුවාට පස්සේ ඒ වෙඩි දැමීම කරලා තියෙන්නේ ඩ්‍රයිවර් කියලා හොයාගන්නවා. ඒත් එක්කම ෆිල්ම් එකේ අපට ඊළඟට පෙන්නනවා වෘත්තිමය මට්ටමේ කුලී ඝාතකයෙක් විදිහට වැඩ කරන කිලර් කියන කෙනාව. මෙයා මිනිමරුවෙක් වුණාට ලිලි කියන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගොඩක් ආදරේ. දෙන්න මේ වෙලාවේ කිලර්ගේ ගෙදරට වෙලා ඉද්දි කිලර්ට අලුත් මිෂන් එකක් හම්බ වෙනවා. හැබැයි යාට මරන්න කියලා හම්බ වෙන්නේ අර ඩ්‍රයිවර්ව. ඒත් කිලර්ට මේ කන්ටැක්ට් එක බාර දීපු කෙනා ගැන නම් මේ වෙලාවේ අපිට පෙන්වන්නේ නැහැ. මෙයා වෘත්තිමය මට්ටමේ කුලී ඝාතකයෙක් ඉඳලා ඕනම රටකට යන්න පුළුවන් පාස්පෝර්ට් වගේම හැම උපකරණයක්ම මෙයා ළඟ තියෙනවා. ඉතින් ලිලිත් කිලර්ගේ ජොබ් එක ගැන හොඳටම දන්නවා. එයා තමයි මේ වෙලාවේ වැඩේට ඕන කරන ආයුධ එහෙම ලෑස්ති කරලා කිලර්ට බාර දෙන්නේ. මේ අතරේ සිසරෝ කොප් දෙන්නා මේ වෙද්දි ඩ්‍රයිවර් ගැන ගොඩක් විස්තර හොයාගෙන. ඒ හිරෙන් නිදහස් වෙලා ගියපු දවසේමයි ඩ්‍රයිවර් මේ ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි ඩ්‍රයිවර් හිරේ එන්න කලින් එයාගේ පෞද්ගලික විස්තර ගැනත් මේ වෙද්දි මෙයාලා දන්නවා. ෆිල්ම් එකේ අපට ඊළඟට ෆ්ලෑෂ්බැක් එකකින් පෙන්නනවා අවුරුදු 10කට කලින් වුණ සිද්ධියක්. ඇත්තටම ගැරී කියන කෙනා තමයි ඩ්‍රයිවර්ගේ අයියා. මේ දෙන්න එකතු වෙලා තමයි තවත් කට්ටියක්ව සම්බන්ධ කරගෙන අවුරුදු 10කට කලින් අර බැංකුව මංකොල්ල ගාලා තියෙන්නේ. ඉතින් මංකොල්ල ගෑම සිද්ධ කරාට පස්සේ දැන් අපට පෙන්නනවා පොලිසිය ටීම් එකක් මෙයාලගේ පිටිපස්සෙන් ෆලෝ කරගෙන එනවා. හැබැයි මේ ඩ්‍රයිවර් කියන්නේ සුපිරිම හැකියාවක් තියෙන රියදුරෙක්. ඒ හැකියාව පාවිච්චි කරලා එයාට පුළුවන් වෙනවා පොලිසිය කට්ටියව මගහැරලා එක තැනකට ගිහිල්ලා හැංගෙන්න.
හැබැයි ටික වෙලාවක් ගද්දි කට්ටිය හැංගිලා හිටපු ප්ලේස් එකට තවත් මැරෝ සෙට් එකක් ඇවිල්ලා පහර දීමක් කරලා තියෙනවා. එයාලා මුලින්ම කරලා තියන්නේ ගැරේ ඩ්‍රයිවර් දෙන්නව ඉතුරු කරලා අනිත් හැමෝම මරලා දාලා. පස්සේ අර දෙන්නව අල්ලගෙන එයාලා දෙන්නගෙන් අහලා තියෙනවා බැංකුවෙන් හොරගම් කරපු සල්ලි එයාලා කොහෙද හංගලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ ඩ්‍රයිවර් ප්ලේස් එක කියන්න යද්දිම එයාගේ අයියා ගැරි ඩ්‍රයිවර්ව නවත්තනවා. මොකද මෙයා දන්නවා ප්ලේස් එක කිව්වට පස්සේ කොහොමත් මෙයාලා ඒ දෙන්නවම මරලා දානවා කියන එක. හැබැයි කොහොම වුණත් එයාලව නිදහස් කරලා යවයි කියලා හිතලා ඩ්‍රයිවර් මෙයාලට ප්ලේස් එක කියනවා. ඒත් එක්කම තමයි එතන හිටපු එකමරේක් ඩ්‍රයිවර්ගේ අයියාගේ බෙල්ල කපලා දාලා එයාව ඝාතනය කරලා දාන්නේ. ඩ්‍රයිවර්ට පුළුවන් වුණේ නැහැ අයියා වෙනුවෙන් ෆයිට් කරන්න. හැබැයි එයා මේ වෙලාවේ එතන හිටපු හැමෝගෙම මූණ දිහා හොඳට බලලා මම උඹලා හැමෝගෙම පලිගන්නවා කියලා තමයි අන්තිමට කියලා තියෙන්නේ. ඒත් එක්කම තවත් මරේක් ඩ්‍රයිවර්ගේ ඔළුවට වෙඩි තියලා කට්ටිය එතනින් යනවා. වාසනාවට වගේ මේ වෙඩි තැබීමෙන් ඩ්‍රයිවර් බේරිලා. හැබැයි එයාගේ හිස් කබලට ලොකු හානියක් සිද්ධ වුණ හින්දා මේ වෙද්දි හිස් කබලට ලෝහ තහඩුවක් සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. කොහොම වුණත් ඉතින් ඩ්‍රයිවර් අර බැංකු මංගල්ල ගෑමට සම්බන්ධ වුණ හින්දා ඊට පස්සේ තමයි එයාව අවුරුදු 10කට හිරේට නියම වෙලා තියෙන්නේ. ඉතින් ෆිල්ම් එකේ අපට ආයෙත් වර්තමාන සිද්ධිය පෙන්නද්දි සිසරෝ කොප්ට කියනවා ඩ්‍රයිවර් මේ විදිහට ඝාතන කරන්නේ ඒ සිද්ධිය වෙනුවෙන් පලිගන්න වෙන්නේ නැති කියලා. ඔය අතරේ අර කිලර් ඩ්‍රයිවර් මරන්න හිතාගෙන ඩ්‍රයිවර් පස්සෙන් දැන් එක ලොකේෂන් එකකට එනවා. එයා එයාගේ තුවක්කුවත් ලෑස්ති කරගෙන වැඩේට ලෑස්ති වෙන අතරේදී ඩ්‍රයිවර් මෙතනට ඇවිල්ලා තියෙන්නේ එදා එයාට පහර දුන්න මැරකල්ලියේ හිටපු තවත් කෙනෙක්ව ඉවරයක් කරන්න හිතාගෙන. දැන් ඩ්‍රයිවර් එක ගෙදරක් ඇතුළට යනවා දැකපු කිලර් ඩ්‍රයිවර්ගේ පිටිපස්සෙන් ඒ ගෙදර ඇතුළට යනවා. මේ අතරේ මේ ගෙදර ඇතුළේ ඉන්නේ ටිකක් මැදි වයසේ පුජ්‍යලයෙකුයි තවත් ගර්ල් කෙනෙකුයි. මනුස්සයා ඒ ගර්ල් එක කතා කර කර ඉද්දි ඩ්‍රයිවර් ඇවිල්ලා කෙලින්ම මිනිහාගේ එක අතකට වෙඩි තියනවා. ඒ වගේම ඊළඟට උඹට මාව මතකද කියලා අහලා අයියා වෙනුවෙන් පලිගන්න තමයි මේ විදිහට ආවේ කියලා මිනිහාගේ ඔළුවටම වෙඩි තියලා මිනිහවත් ඉවරයක් කරලා දානවා. පස්සේ ඩ්‍රයිවර් එතනින් යන්න හදද්දි තමයි කිල ඇවිල්ලා ඩ්‍රයිවර්ට වෙඩි තියන්න හදන්නේ. හැබැයි ඩ්‍රයිවර් කියන්නේ කිලට වඩා ගොඩක් වේගවත් එක්කෙනෙක්. කිල වෙඩි තියන්න කලින් මෙයා ආපහු වෙඩි තියලා කායික අරගෙන එදෙනින් පැනලා යනවා. ඩ්‍රයිවර්ගේ හැකියාව දැකලා කිලට හොඳටම පුදුමයි. පස්සේ එයා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලිලිරාජ් කෝල් කරලා ඒ වගේ ස්කිල් එකක් තියෙන කෙනෙක්ව දැක්කේ ජීවිතේ පළවෙනි පාරට කියලා ලිලිටත් කියනවා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ කොප්ට මේ ඝාතනය ගැනත් නිවුස් එක හම්බ වෙනවා. එයා සිද්ධිය වුණ තැනට එද්දීන් සිසරෝ එතනට ඇවිල්ලා පරීක්ෂණයේ කටයුතු ආරම්භ කරලා ඉවරයි. එයා කොප්ට කියනවා මේක කරලා තියෙන්නේ කලින් ඝාතනයේ මේ සිද්ධ කරපු ඩ්‍රයිවර්මයි කියලා. කොහමද සිද්ධියෙන් පස්සේ ඩ්‍රයිවර් හැංගිලා ඉන්නේ මේ ටවුන් එකෙන් ටිකක් දුරකින් තියෙන මොඩෙල් එක. ඝාතන දෙයක් ගැන නිවුස් වලට පෙන්නන විදිහත් මෙයා මේ වෙලාවේ දකිනවා. ඊළඟ දවසේ කොප් සිසරෝ කට්ටිය ඔෆිස් එකේ එයාලගේ වැඩ කරන ගමන් ඉද්දී කොප්ගේ අතේ ඩ්‍රග්ස් ඉන්ජෙක්ෂන් කරගත්ත ලප වගේක් සිසරෝට අහුවෙනවා. ඒ ගැන ඇහුවට පස්සේ කොප් කියන්නේ ඒ නිකම්ම ටැටු එකක් විතරයි කියලා. මොකද මිනිහා ඩ්‍රග්ස් පාවිච්චි කරනවා කියලා පොලිසිය දැනගත්තොත් ඒක එයාගේ ජොබ් එකටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා එයා දන්නවා. ඔය අතරේ ඩ්‍රයිවර් යනවා එයා හිරේ යන්න කලින් හිටපු එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න. ඇත්තටම මේ ගර්ලුත් එදා සිද්ධියේදී මෙයාලව පාවලා දීලා තියෙනවා කියලා තමයි ඩ්‍රයිවර් හිතන්නේ. හැබැයි ඩ්‍රයිවර් දැන් තමයි දැනගන්නේ ගර්ල් මේ වෙද්දි මැරි කරලා එයාට තවත් ළමයෙක් ඉන්නවා කියලා. මේ වෙලාවේ ඩ්‍රයිවර්ගේ මූණ දැකපු ගමන්ම ඒ ගර්ල්ට තරහා ගිහිල්ලා එයාගේ කනට පාරක් ගහනවා. ඒ වගේම කියනවා ඩ්‍රයිවර් හිරේ ගියාට පස්සේ එයාත් එක්ක තිබ්බ සම්බන්ධකම් හැම දෙයක්ම අමතක කළා දැම්මා කියලා. ඒ හින්දා ඇයි මේ විදිහට ආපහු ආවේ කියලා තේ අහනවා. ඉතින් මේ කතාවෙන් පස්සේ ඩ්‍රයිවර් මේ වෙලාවේ ගර්ල්ව මරන්න කියන. මොකද ගර්ල් දැන් කිව්ව දේවලුත් එක්ක ඩ්‍රයිවර්ට හරියටම ෂෝ එකක් තිබෙන්නේ නැහැ. ඇත්තටම ගර්ල්ලේ මරකල්ලියත් එක්ක එකට වැඩ කරාද කියලා. ඒත් එක්කම අපිට ඊළඟට ආයෙත් පෙන්වන්නේ අර කිලර් කියන පුජ්‍යලයා. මේ වෙද්දි කිලර් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණ ලිලිව මැරි කළා. ලිලි දැන් කිලර්ට කියනවා එයාලා දැන් අලුත් ජීවිතයක් පටන් ගත්ත හින්දා මිනිසුන්ගේ මරණ එක නතර කරලා දාලා ජීවිතේ අලුතෙන් ආරම්භ කරමු කියලා. ඇත්තටම කිලත් ඒකට කැමති වෙනවා. ඔය අතරේ එදා රෑ ඩ්‍රයිවර් එයාගේ ඊළඟ ටාගට් එක හොයාගෙන නොවාඩා කියන ටවුන් එකට එනවා. මේ ටවුන් එකේ තියෙන ක්ලබ් එක වැඩ කරන සිකියුරිටි ගාඩ් කෙනෙක් තමයි මෙයාගේ ඊළඟ ටාගට් එක. ඇත්තට මේ මිනිස්සයා තමයි ඩ්‍රයිවර්ගේ ඇස් ඉස්සරහා පිටදෙම ගැරේයේ බෙල්ල කපලා එයාව එදා මරලා දාපු කෙනා. දැන් කොහොම හරි මේක නයිට් ක්ලබ් එකක් හින්දා ඒක ඇතුළට ආයුධ අරගෙන යන්න බෑ කියලා ඩ්‍රයිවර් දන්නවා. එයා ගන් එක වාහනය ඇතුළට දාලා මුලින්ම කාටවත්ම සැක නොහිතන විදිහට ක්ලබ් එකට ඇතුළු වෙනවා. ඒ වගේම හෙන්ඩර්සන් කියන ඒ පුජ්‍යලයා වොෂ්රූම් එකට යනකල් බලාගෙන ඉඳලා මෙයාත් මිනිහාගේ පිටිපස්සෙන්ම වොෂ්රූම් එකට යනවා. මේ වෙලාවේ ඩ්‍රයිවර් දැක්කට පස්සේ ඇන්ඩර්සන් පුදුමුනේ නැහැ. මම ඔයාව බලාපොරොත්තු වෙම්මයි හිටියේ කියලා මිනිහා කියද්දි ඩ්‍රයිවර් හංගගෙන ආපු කිනිස්සක් අරගෙන ඒකෙන් ඇන්ඩර්සන්ට දිගටම අනිනවා. මිනිහා අන්තිම හුස්ම ටික පිට කරන වෙලාවේදී එයා කිව්වේ එයාගේ පුතාට කෝල් එකක් අරගෙන එයාට සමාවෙන්න කියන්න කිව්වා කියලා. පස්සේ ඩ්‍රයිවර් මිනිහාගෙන් ෆෝන් එක අරගෙන ගිහිල්ලා
එයා කිව්ව විදිහට එයාගේ පුතාට කෝල් එකක් අරගෙන මේ කිව්ව පණිවිඩය කියනවා. ඔය අතර කිලයන්න් තාමත් ඩ්‍රයිවර්ව මරන මිෂන් එක නතර කරලා නැහැ. එයා දැන් එයාගේ ආයුධ වගේක් ලෑස්ති කරගනිද්දි ලිලි මේක දකිනවා. මිනිස්සුන්ව මරණ එක නතර කරලා දානවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත් තාමත් ඒක නතර කරලා නැති හින්දා ලිලි කිලයට හොඳටම බලනවා. ඒකට කිල කියන්නේ මේක තමයි එයාගේ අන්තිම වැඩේ, මේකෙන් පස්සේ තමයි එයා හැම දෙයක්ම නතර කරලා දාන්න කියලා. ඉතින් කලින් වෙලාවේ පහර දීමක් කරත් හෙන්ඩර්සන් තාමත් මැරිලා හිටියේ නැහැ. ක්ලබ් එකේ කට්ටිය එයාව මේ වෙද්දි රෝහලකට අරගෙන ගිහිල්ලා. කොබ් මේ ගැන දැනගත්ත ගමන්ම උදේ පාන්දර සිසෝරටත් කෝල් කරලා කියනවා. එයා කියන්නේ දැන් එයා රෝහලට යන ගමන් ඉන්නේ පුළුවන් තරම් ඉක්මනටම එයාටත් රෝහලට එන්න කියලා. මේ අතරේ හෙන්ඩර්සන් තාමත් මැරිලා නැහැ කියන කතාව ඩ්‍රයිවර් නිවුස් වලින් දැනගන්නවා. එයා වාහනේ හරවගෙන හෙන්ඩර්සන් ඉන්න රෝහල පැත්තට යන්න පිටත් වෙනවා. කොහම වුණත් මුලින්ම කොබ් තමයි රෝහලට ආවේ. දැන් අපට පෙන්නනවා ඩ්‍රයිවර් එතනට එයි කියලා හිතලා කිලත් මේ වෙද්දි හොස්පිටල් එකකට ඇවිල්ලා. ඔය අතර තමයි ඩ්‍රයිවර් හැමෝටම හොරෙන් රෝහලේ බැක් සයිඩ් එක පැත්තෙන් මේකට ඇතුළු වෙන්නේ. මේ වෙද්දි හෙන්ඩර්සන්ව ඔපරේෂන් එකකට අරගෙන තමයි තිබ්බේ. ඩ්‍රයිවර් කෙලින්ම ඔපරේෂන් එක තියෙන රූම් එකට ඇවිල්ලා හෙන්ඩර්සන්ගේ ඔළුවටම වෙඩි තියලා මේ පාරේ යව සදහටම ඉවරයක් කරලා දානවා. වෙඩි සද්ද ඇහුණ ගමන්ම කොප් ඒ පැත්තට ගිහිල්ලා බලද්දි දැන් පරක්කු වැඩි. පස්සේ එයා ඩ්‍රයිවර්ගේ පිටිපස්සෙන් පන්නගෙන ගිහිල්ලා එයාව අල්ලගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම ඩ්‍රයිවර් ආපහු කොප්ට වෙඩි තියලා එයාගේ ඉස්සරහට වෙනවා. හැබැයි එතකොට තමයි ඩ්‍රයිවර් කොප් ළඟ තිබ්බ පොලිසිය බැජ් එක දකින්නේ. කොප් කියන්නේ පොලිසිය හින්දා ඩ්‍රයිවර් එයාට වෙඩි තියන්න කියන. එයා කොප්ව මගහැරලා රෝහලෙන් එළියට පැන ගන්නවා. ඊට පස්සේ කිලත් ඩ්‍රයිවර්ගේ පිටිපස්සෙන් ෆලෝ කරන ගමන් තමයි හිටියේ. හැබැයි කිලව දැක්කට පස්සේ ඩ්‍රයිවර් එයාගේ ස්කිල් එක පාවිච්චි කරලා ගොඩක් වේගෙන් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. ඒ වගේම එයා එක පාරටම ට්‍රක් එකක් ඉස්සරහින් වාහනේ නතර කරලා කිලට වෙඩි තියනවා. ඒත් වැදුනේ නම් වාහනේ ටයරයකට විතරයි. මේ වෙලාවේ කිලත් ආපහු වෙඩි තිබ්බට පස්සේ ඩ්‍රයිවර්ගේ බෙල්ලට පොඩි තුවාලයක් වුණා. එයා ඒක පොඩ්ඩක්වත් ජනන් ගන්නේ නැතුව කිලව මගහැරලා ඊළඟ ටාගට් එක හොයාගෙන එක ගෙදරක් ළඟට එනවා. ඇත්තරම මේ තමයි ඩ්‍රයිවර්ගේ ගැරීගේ තාත්තාගේ ගෙදර. ඩ්‍රයිවර් හිතාගෙන ඉන්නේ එදා අවුරුදු 10කට කලින් එයාලට පහර දීපු ප්ලෑන් එකට මුල්ුණේ එයාලගේ තාත්තා කියලා. මොකද බැංකුව මංගොල්ල ගාවට පස්සේ ඒ සල්ලි වලින් කොටසක් මෙයාලගේ තාත්තා ඉල්ලලා තියෙනවා. හැබැයි මෙයාලා තාත්තට කීයක්වත් දීලා නැහැ. ඒකට තාත්තා මෙයාලත් එක්ක ඉඳලා තියෙන්නේ ගොඩක් තරහින්. කොහොමද මේ වෙලාවේ ගෙදර හිටියේ තාත්තා පස්සේ මැරි කරලා හිටපු ගෑනු කෙනා විතරයි. එයා ඩ්‍රයිවර්ට කියනවා එයාගේ තාත්තා හරියටම අවුරුදු 3කට කලින් මිය ගියා කියලා. ඒ වගේම එයා කියන්නේ ඒ සල්ලි දීපු නැති එකට තාත්තා මෙයාලත් එක්ක තරහින් හිටියත් එයා නෙමෙයි කියලා ඒ ප්ලෑන් එකට මුල් වුණ කෙනා. ඉතින් පොලිසියත් මේ වෙද්දි හොඳටම දන්නවා ඩ්‍රයිවර් මේ විදිහට ඝාතනය කරන්නේ එයාගේ අයියාගේ මරණයට සම්බන්ධ වුණ කට්ටිය කියලා. ඒ කට්ටියගෙන් තවත් එකම එක පුද්ගලයෙක් විතරයි ජීවත් වුණ අතර ඉන්නේ. මිනිහාගේ නම ඇලෙක්සැන්ඩර් ජාඩෝ. එයා දැන් මේ පළාතේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. ඩ්‍රයිවර් ඊළඟට එයාව හොයාගෙන යයි කියන සැකයට පොලිසිය කට්ටියයි කිලයි දෙගොල්ලම මේ වෙද්දි මේ ඇලෙක්සැන්ඩර් ඉන්න ප්‍රදේශයට එනවා. හැබැයි ඩ්‍රයිවර් දැනටමත් ඇලෙක්සැන්ඩර්ව හොයාගෙන ඉවරයි. මිනිහාගේ මීටින් එකක් ළඟට ආවට පස්සේ ඇලෙක්සැන්ඩර් ඩ්‍රයිවර්ව අඳුර ගන්නවා. ඒ කියන්නේ එයාලා එදා මරලා දාපු ගැරේගේ මල්ලි කියලා. දැන් කොහොම හරි ඩ්‍රයිවර් ඇලෙක්සැන්ඩර්ව මරන්න හදද්දිම එයාගේ පවුලේ කට්ටියත් එතනට එනවා. ඉතින් මොනවා වුණත් පවුල යාගේ ඉස්සරහ පරිදිම හැම මරලා දාන එක හොඳ නැති හින්දා ඩ්‍රයිවර් ඇලෙක්සැන්ඩර්ව අරගෙන යනවා එතනින් ටිකක් දුරකට. මේ වෙලාවේ ඇලෙක්සැන්ඩර් එයා ඉස්සර කරපු අපරාධ වැඩ හැම එකක්ම නතර කරා කියලා ඩ්‍රයිවර්ට කියනවා. එයා කියන විදිහට ගැරේගේ මරණය එයාට මානසිකව ගොඩක් බලපාලා තියෙනවා. ඒ හින්දා තමයි කරපු අපරාධ වැඩ හැම එකක්ම නතර කරලා දාලා එයා මේ වෙද්දි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. අන්තිමට එයා කරපු වැරදි වැඩ වලට සමාව දෙන්න ඒ වෙනුවෙන් එයාව මරලා දැම්මට කමක් නැහැ කියලා ඇලෙක්සැන්ඩර් ඩ්‍රයිවර්ගේ ඉස්සරහා පිට දණ ගහගෙන යාඥා කරන්න පටන් ගන්නවා. ඉතින් ඇලෙක්සැන්ඩර්ගේ මේ කතාව ඇහුවට පස්සේ ඩ්‍රයිවර්ගේ හිත වෙනස් වුණා. එයා ඇලෙක්සැන්ඩර්ව මැරුවේ නැහැ. ඒ වෙනුවට එයා මිනිහට කියනවා ඔයාට ලස්සන පවුලක් ඉන්නවා ගිහිල්ලා පවුලයාත් එක්ක සතුටින් ජීවත් වෙන්න කියලා. ඉතින් ඩ්‍රයිවර් මේ වෙද්දි හොයාගත්ත එයාලට පහර දීපු කල්ලියේ හැමෝම ගැන විස්තර. හැබැයි ඒ පහර දීමට මුල්ුණු කෙනාව ඒ කියන්නේ යාලව පාවලා දුන්නේ කවුද කියන එක මෙයා තාමත් දැනගෙන හිටියේ නැහැ. මේ වෙලාවේ එක පාරටම කිලෝමීටරට ඇවිල්ලා ඩ්‍රයිවර්ට තුවක්කුව දික් කරනවා. ඒ කරලා තුවක්කුව අරගෙන එයාත් එක්ක මූණට මූණ ෆයිට් කරන්න එන්න කියලා කිලර් ඩ්‍රයිවර්ට කියනවා. හැබැයි ඩ්‍රයිවර් ඒකට කියන්නේ මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ, ඒ හින්දා ෆයිට් කරන්න ඕමනාවකුත් නැහැ කියලා. මේ වෙලාවේ කිලර් ඩ්‍රයිවර් ළඟ තිබ්බ අර මිනිස්සුන්ගේ ලිස්ට් එක දකිනවා. පස්සෙ එයා කියනවා ඔයාට තවත් එක්කෙනෙක්ව මගහැරලා තියනවා කියලා. ඇත්තරම ඒ තමයි ඩ්‍රයිවර්ව මරන්න කියලා කිලර්ට කන්ට්‍රැක්ට් එක බාර දීපු කෙනා. ඒ කෙනා කවුද කියන්න ඩ්‍රයිවර් තාමත් දන්නේ නැහැ. සිද්ධිය මෙහෙම අනාදරේදී කොපුත් මෙතනට එනවා. එයා ඇතුළට යන්න කලින් සිසෝරට කෝල් කරපු හින්දා සිසෝරෝ කියන්නේ තනියම ඇතුළට යන එක ගොඩක් භයානක හින්දා
එයා ඉක්මනටම පොලිස් කණ්ඩායමක් අරගෙන එතනට එන්නම් කියලා. හැබැයි කෝල් එක කට් කරාට පස්සේ කොප් තනියම ඇතුළට යනවා. එයා තුවක්කුව දික් කරගෙන ගිහිල්ලා ඩ්‍රයිවර්ටයි කියලාටයි කතා කරනවා. කොප් මුලින්ම කරන්නේ දෙන්නටම තර්ජනය කරලා කිලාගේ අතේ තිබ්බ තුවක්කුවත් අයින් කරන එක. පස්සේ එයා ඩ්‍රයිවර්ව මරන්නම හිතාගෙන එයාගේ ඔළුවට වෙඩි තියනවා. ඇත්තටම අවුරුදු 10කට කලින් අර පහර දීම කරපු දවසේදී මේ කොපුත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. එයා තමයි එදත් ඩ්‍රයිවර්ගේ ඔළුවට වෙඩි තිබ්බේ. ඒ වගේම ඩ්‍රයිවර්ව මරන්න කියලා කිලාට කොන්ට්‍රැක්ට් එක බාර දීලා තියෙන්නේත් කොප්ම තමයි. ඒ විතරක් නෙමෙයි මේ මුළු ප්ලෑන් එකම කොප්ගේ වමනාවට සිද්ධ වෙච්ච දෙයක්. දැන් කොප් කිලාට පොරොන්දු වුණ මුදල දීලා එතනින් යන්න කියලා කියනවා. හැබැයි කිලා ඒ සල්ලි බාරගත්තේ නැහැ. මොකද ඩ්‍රයිවර්ව මැරුවේ එයා නෙමෙයි හින්දා. ආයෙත් කවදාවත්ම එයාව කොන්ටැක්ට් කරගන්න එපා කියලා තමයි කිලා මෙතනින් යන්නේ. ඒ අතරේ සිසෝරොත් දැන් දැනගන්නවා මේ කොප් කියන්නේ දූෂිත පොලිස් නිලධාරියෙක් කියන එක. අවුරුදු 10කට කලින් වුණ සිද්ධියේදී පොලිසිය කොප් ගැන සැක කරලා තියනවා කියලා සිසෝරෝ මේ වෙලාවේ දැනගන්නවා. හැබැයි ඒකට සාක්ෂියක් නැති හින්දා තමයි කේස් එක හැමම යට ගිහිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ කොප් එතනින් පිට වෙලා යන්න හදද්දී ඩ්‍රයිවර් නැගිටලා කොප්ට වෙඩි තියනවා. ඇත්තරම කොප් මුලින් වෙඩි දීපු වෙලාවේදී ඒක වැදලා තියෙන්නේ ඩ්‍රයිවර්ගේ ඔළුවේ හයි කරලා තිබ්බ ලෝහ ප්ලේට් එකට. ඒකයි යාට මුකුත්ම වෙලා නැත්තේ. කොප්ගේ කතාව සදහටම ඉවරයක් කරලා දාලා ඩ්‍රයිවර් එතනින් යනවා. ටික වෙලාවකට පස්සේ තමයි සිසරෝ ආවට පස්සේ කොප්ගේ මිනිහා එයාට හම්බ වෙන්නේ. කොප් ගැන ඇත්ත දැනගත්ත හින්දා කොප් මරණ එක ගැන එයා පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපරාධකාරයෝ හැමෝටම දඬුවම් ලැබුණ හින්දා සිසරෝ හිතාගන්නවා මේ කේස් එක මෙහෙමම නතර කරලා දානවා කියලා. ෆිල්ම් එකේ අන්තිම සීන් එක විදිහට අපිට පෙන්වන්නේ ඩ්‍රයිවර් එයාගේ අයියාගේ අලු ටික අරගෙන ඇවිල්ලා ඒක ගඟකට විසි කරලා ඒකට අවසන් ගෞරව පුද කරන විදිය. ඉතින් යාළුවනේ ඔහොම තමයි අද මූවි එක ඉවර වෙන්නේ. ෆිල්ම් එකේ කතාව ඔයාලා එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ රීවියු එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.